හොඳයි ප්‍රතිශක්තිය පාඩමේ අවසාන කොටස ප්‍රතිශක්තිය පාඩමේ අවසාන කොටස මෙතන මේ කොටසෙන් අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ සක්‍රීය ප්‍රතිශක්තිය මුලින්ම කතා කරන්න තියෙන්නේ සක්‍රීය ප්‍රතිශක්තිය මොකක්ද සක්‍රීය ප්‍රතිශක්තිය කියන්නේ මොකක්ද මේ සක්‍රීය ප්‍රතිශක්තිය කියන්නේ අමෙන මෙහිමයි ව්‍යාධි ජනකයෙකුට එරෙහිව දේහය තුල ක්‍රියා කරන ටී වසා සෛල සහ බී වසා සෛල ව්‍යාධි ජනකයෙකුට එරෙහිව අපේ දේහය තුල ක්‍රියා කරන ටී වසා සෛල සහ බී වසා සෛල එහි ප්‍රතිඵලය වන යම් ව්‍යාධි ජනකයෙකුට විශිෂ්ට ටී සහ බී මතක සෛලත් මගින් හට ගන්නවද ටී සහ බී මතක සෛලත් මගින් හට ගන්නවද දීර්ඝ කාලීනව පවත්නා ප්‍රතිශක්තිය තමයි සක්‍රීය ප්‍රතිශක්තිය කියලා කියන්නේ. ආ මෙන්න මේ සක්‍රීය ප්‍රතිශක්තිය ස්වභාවිකව සිදුවන ව්‍යාධි ජනක ආසාදනවලදී ව්‍යාධි ජනකය අපේ දේහයට ස්වභාවිකව ඇතුල් වුණු අවස්ථාවවලදී එහෙම නැත්නම් සක්‍රීය ප්‍රතිශක්තිය කෘතීම ප්‍රතිශක්තිකරණයේදී කෘතීම ප්‍රතිශක්තිකරණයේදී ඒ මොකක්ද කියලා තවත් ටිකක් ඉස්සරහට යනකොට ඔයාලට පැහැදිලි වෙයි මේ කියන ආකාර දෙකේදීම සක්‍රීය ප්‍රතිශක්තිය ඇති වෙනවා විකසණය වෙනවා ආගේ අනුව සක්‍රීය ප්‍රතිශක්තිය අපි බෙදා ගන්නවා ප්‍රධාන ආකාර දෙකකට සක්‍රීය ප්‍රතිශක්තිය ප්‍රධාන ආකාර දෙකකට බෙදා ගන්නවා පළවෙනි ආකාරය තමයි ස්වභාවික පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය දෙවෙනි ආකාරය කෘතීම පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය එනම් මුලින්ම කතා කරමු ස්වභාවික සක්‍රීය පරිචිත ප්‍රතිශක්තිය ස්වභාවික පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය අපේ මෙහෙමයි ව්‍යාධි ජනකයන්ගේ ස්වභාවික ආසාදනවලට ප්‍රතිචාර ලෙස විවිධ රෝගවලට එරෙහිව දේහය තුල විකසණය වන දිගුකල් පවත්නා ප්‍රතිශක්තිය ස්වභාවික පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය කියලා හඳුන්වනවා. සරල දේවල් සංකීර්ණව පුළුවන් ගන්නව නැහැ. මෙන්න මේ ව්‍යාධි ජනකයින්ගේ ස්වභාවික ආසාදන වලට ප්‍රතිචාර ලෙස විවිධ රෝගවලට එරෙහිව දේහය තුල විකසණය වන දිගුකල් පවත්නා ප්‍රතිශක්තිය තමයි ස්වභාවික පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය කියලා කියන ප්‍රථමවරට ස්වභාවිකව දේහයට ඇතුල් වන යම් රෝගකාරකයකට ප්‍රතිචාර ලෙස දේහය තුළ ඇති සමහර ටී වසා සෛල සහ බී වසා සෛල සක්‍රීය වී අවසානයේ එම ව්‍යාධි ජනකයා විනාශ කිරීමට විශිෂ්ට සයිටොටොක්සික් ටී සෛල සහ ප්‍රතිදේහ නිපදවනවා අපේ කලින් කොටස් වල ඔය කතා කරලා තියෙනවා. එහෙනම් මේ විදිහට සයිටොටොක්සික් ටී සෛල නිපදවනවා, තව පැත්තකින් ප්‍රතිදේහ නිපදවනවා. මේ ක්‍රියාවලියේදී සෑදෙන ටී මතක සෛල සහ බී මතක සෛල දිගු කාලයක් ජීවත් වන අතර ජීවිතයේ පසු කාලයක එම ප්‍රතිදේහ ජනකයම යලි මුණ ගැසුනොත්, ඒ කියන්නේ දේහයට ඇතුල් වුණොත් එම විශේෂ ප්‍රතිදේහ ජනකය විනාශ කිරීම සඳහා ප්‍රබල සහ ශීඝ්‍ර ප්‍රතිශක්ති ප්‍රතිචාර ජනනය කරනවා. ඔව් මොකද? එහෙනම් මේකට හොඳම උදාහරණයක් තමයි පැපොල වෛරසය. පැපොල වෛරසය පළවෙනි අවස්ථාවේ දේහයට ඇතුල් වුණාම අර විදිහට ඒ අවස්ථාවේ සිදුවන ක්‍රියාවලියක් වෙනවා ටී මතක සෛල සහ බී මතක සෛල හැදෙනවා. නැවත වරක් දේහයට පැපොල වෛරසය ඇතුල් වුණොත් අන්න ටී මතක සෛල සහ බී මතක සෛල සීග්‍ර ඉක්ම ක්‍රියාවලිය ආරම්භ කරනවා. මේ ආකාරයට එකම ප්‍රතිදේහ ජනකය මගින් පසු කාලයක නැවත සිදුවන ආසාදන සඳහා අපේ දේහය මොකද වෙන්නේ? ප්‍රතිරෝධී වෙනවා. දේහය ප්‍රතිරෝධී. එහෙනම් ඊළඟට කෘතීම පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය. මේකේ දෙවෙනි ආකාරය කෘතීම පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය. බෙලහීන කළ ව්‍යාධි ජනකයන් එන්නත් කිරීම
පොන්තාව තිසරාට තේරෙ බෙලහීන කරපු ශක්තිය අඩු කරපු කියලා ඉතින් එහෙනම් මෙන්න මේ විදිහට බෙලහීන කරපු බලය අඩු කරපු ව්‍යාධි ජනකයන් කෙලින්ම අපේ දේහයට එන්නත් කරනවා ඕක තමයි ප්‍රතිශක්තිකරණේ ප්‍රතිශක්තිකරණේ ආන් මේ විදිහට විවිධ ආසාදන රෝගවලට එරෙහිව දේහය තුළ කෘතිමව පේරණය කළ දිගුකල් පවත්නා ප්‍රතිශක්තිය කෘතිම පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය කියලා හඳුන්වනවා පැහැදිලි මෙහිදී විවිධ ප්‍රබව වලින් සාදා ගන්න එන්නත් මගේ ප්‍රතිශක්තිකරණය සිදු වෙනවා විවිධ ප්‍රබව වලින් සාදා ගන්න එන්නත් මගේ ඔන්න උදාහරණ තමයි නසන ලද හෝ දුර්වල කළ ව්‍යාධි ජනකය නසන ලද නැත්නම් දුර්වල කරපු එලිම ව්‍යාධි ජනකය තව එකක් තමයි අක්‍රීය කරන ලද බැක්ටීරියා සෛල අක්‍රීය කරපු බැක්ටීරියා සෛල තව එකක් තමයි සුද්ධ ජීවී ප්‍රෝටීන වලට කේත සපයන ජාන සුද්ධ ජීවී ප්‍රෝටීන වලට කේතයන් සපයන ලබා දෙන ජාන කොටස මෙමෙන්න ප්‍රතිදේහ ජනක ලෙස ක්‍රියා කර සෛල මාධ්‍ය වන හා දේහ තරල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර උත්තේජනය කරනවා ඒ හරහා ප්‍රතිදේහ ජනකය විනාශ කිරීමට දිගු කාලයක් ජීවත් වන ටී සහ බී මතක සෛල නිපදවීම සිද්ධ කරනවා නිපදවීමට මඟ පාදනවා හරිද ප්‍රතිදේහ ජනකය ලබාගත් ව්‍යාධි ජනකය අර කලින් උදාහරණ තුනක් සඳහන් කළේ ආන්ගේ විදියට ප්‍රතිදේහ ජනක ලබාගත් ව්‍යාධි ජනකයා ජීවිතයේ පසු කාලයකදී යලි ස්වභාවිකව හමු වුණා යලි දේහයට ඇතුල් වුණා එම ව්‍යාධි ජනකයා විනාශ කිරීම සඳහා වඩා ප්‍රබල සහ ශීඝ්‍ර ප්‍රතිශක්ති ප්‍රතිචාර දිගු ජීවිත කාල සහිත මතක සෛල මගින් ලබා දෙනවා පැහැදිලි කතාව සාමාන්‍යයෙන් එන්නත් කළ භාවිතා වන ප්‍රතිදේහ ජනක ප්‍රතිශක්ති ජනක වන නමුත් ව්‍යාධි ජනක නොවීමට පෙර පිළියම් කරලා තියෙන. ඒ මොකද? මෙන්න මේ විදිහට එන්නත් කරලා භාවිතා කරන ප්‍රතිදේහ ජනක අපේ දේහයට විදින එන්නත් කරන ප්‍රතිදේහ ජනක ප්‍රතිශක්ති ජනක වන නමුත් එයා ප්‍රතිශක්තිය ජනනය කරන්න මුල් වෙනවා හැබැයි ව්‍යාධි ජනක වෙන්න කලින් එයාට දේහය තුල රෝගය හදන්න බෑ ව්‍යාධි ජනක වෙන්න කලින් ඒකට පිළියම් කරලා තියෙන්නේ අන්න උදාහරණයක් මිනිස් ක්ෂය රෝගයට එරෙහි භාවිතා වන BCG එන්නත ඔයාලා වත්තරන් අහලා තියෙන BCG එන්නත බෙලහීන කළ ක්ෂය රෝග බැක්ටීරියා මාදිලියකින් සකසා තියෙනවා එතකොට BCG නැති කියන්නේ කිලිම්බ බෙලහීන කරපු ක්ෂය රෝග බැක්ටීරියා මාදිලියකින් හදපු එකක්. ඊළඟට පොලියෝ එන්නත බෙලහීන කළ GB පොලියෝ වෛරස් මාදිලියකින් සමන්විතයි. පැහැදිලි උදාහරණ. මෙන්න මේ පොලියෝ එන්නත රුධිරය තුලදී පොලියෝ වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවන අතර ආසාදනයක් සිදු වූ අවස්ථාවක ස්නායු පද්ධතියට වෛරසය පැතිරීම වළක්වාලමින් පුද්ගලයා ආරක්ෂා කරනවා. ඔන්න කෘතිම පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය එනවා කතා කළේ සක්‍රීය ප්‍රතිශක්තියේ ආකාර දෙක. සක්‍රීය ප්‍රතිශක්තියේ ආකාර දෙක. එහෙනම් ඊළඟට කතා කරන්න තියෙන්නේ අක්‍රීය ප්‍රතිශක්තිය. ඔන්න ඊළඟට කතා කරන්න තියෙන්නේ අක්‍රීය ප්‍රතිශක්තිය. මොකද්ද මේ? වෙනත් ජීවියෙක් විසින් නිපදවන ලද ප්‍රතිදේහ තවත් ජීවියෙකුගේ දේහයට ලැබීමෙන් දේහය තුළ විකසණය වන කෙටි කාලීන ප්‍රතිශක්තිය තමයි අක්‍රීය ප්‍රතිශක්තිය කියලා හඳුන්වන්නේ. ඔයාලට කතාව පැහැදිලි වෙන්න ඕනේ. වෙනත් ජීවියෙක් විසින් නිපදවන ලද ප්‍රතිදේහ තවත් ජීවියෙකුගේ දේහයට ලැබීමෙන් දේහය තුළ විකසණය වන කෙටි කාලීන ප්‍රතිශක්තිය අක්‍රීය ප්‍රතිශක්තිය කියලා හඳුන්වනවා. මෙහිදී අදාළ ව්‍යාධි ජනකයාගේ ක්ෂණිකව ආරක්ෂාව සැලසෙනවා. ඒ ව්‍යාධි ජනකයාගේ ඉක්මන් ක්ෂණික ආරක්ෂාවක් සැලසෙනවා. ප්‍රති
හද ප්‍රතිග්‍රාහකයාගේ දේහය තුල T සෛල හෝ B සෛල සහභාගී නොවන බැවින් දේහයේ මතක සෛල විකසණය වෙන්නේ නැහැ. ඇයි? අපේ දේහය තුල T වසා සෛලවත් B වසා සෛලවත් ක්‍රියාකාරී වෙන්න ගන්න නැති හින්දා ඒ වගේ T මතක සෛලවත් B මතක සෛලවත් ඉපද වීමක් වෙන්නේ නැහැ. හරිනේ? එමෙම බාහිරින් ලැබුණු ප්‍රතිදේහ දේහය තුල පවතින තා පමණ අක්‍රීය ප්‍රතිශක්තිය පවතිනවා. මෙය සාමාන්‍යයෙන් සති කිහිපයකට හෝ මාස කිහිපයකට සීමා වෙනවා. සාමාන්‍ය සති කිහිපයක් නැත්නම් මාස කිහිපයක් තමයි මේක තියෙන්නේ. මේ නිසා පසුකාලීනව ව්‍යාධි ජනකයා දේහය ආක්‍රමණය කළහොත් ඒ සඳහා සක්‍රීය ප්‍රතිශක්තිය හෝ එන්නත් ලබාගෙන නොමැතිනම් රෝගය හටගැන්වීමේ අවදානමක් තියෙනවා. ඒ කියන්නේ පස්සේ කාලයකදී ඒ ව්‍යාධි ජනකයා දේහයට ඇතුල් වුණොත් අන්න අර කලින් කතා කළා වගේ සක්‍රීය ප්‍රතිශක්තිය නැත්තම් එන්නත් ලබාගෙන නැත්තම් මේ රෝගය ඇති වෙන්න අවදානම තියෙනවා. ප්‍රතිදේහ ස්වභාවිකව හෝ කෘතිමව ප්‍රතිග්‍රාහකයාට ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස අක්‍රීය ප්‍රතිශක්තිය වර්ධනය කරන්න පුළුවන්. ඒ අනුව අක්‍රීය ප්‍රතිශක්තියත් ආකාර දෙකයි. හරි පසුයි අර කලින් වගේ තමයි ස්වභාවික පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය කෘතිම පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය. එහෙනම් බලමු ඉස්සෙල්ලාම ස්වභාවික පරිචිත අක්‍රීය ප්‍රතිශක්ති. ඔන්න කතාව පැහැදිලි වෙනවා ඔයාලා කිව්ව ගමන්. කිරිබී වැඩෙන ලදරුවෙකු තුල හෝ භ්‍රූණයෙක් තුල යම් ආසාදිත රෝගී තත්ත්වවලට එරෙහිව මවගේ දේහය තුල නිපද වෙන ප්‍රතිදේහ ස්වභාවිකව ලදරුවාගේ දේහය හෝ භ්‍රූණය තුලට ඇතුල් වී කෙටි කාලීන ප්‍රතිදේහ මාධ්‍ය ප්‍රතිශක්තියක් ලබා දෙයි. හරිද? මවගේ දේහය තුල හැදෙනවා ප්‍රතිදේහ ලදරුවට නැත්නම් භ්‍රූණයට ගමන් කරලා ඔන්න එයාලට කෙටි කාලීන ප්‍රතිදේහ මාධ්‍ය ප්‍රතිශක්තියක් ලබා දෙනවා. මවගේ රුධිරයෙන් භ්‍රූණ රුධිරයට කලල බන්ධය හරහා ප්‍රජන්නේ පාඩමේදී පැහැදිලි කරනවා මොකද්ද ඔය කලල බන්ධය කියන්නේ කියලා. අපේ කලල බන්ධය හරහා ප්‍රතිදේහ ඇතුල් වීම නිසා මෙම ප්‍රතිශක්තිය භ්‍රූණයට ලැබෙනවා. මෞකිරි හා කොලෙස්ට්‍රම් වගේ ඒකත් පැහැදිලි කරනවා ප්‍රතිශක්තිය කොට මේ ප්‍රජන්නේ කොටසදී මෞකිරි වල දැන් තේරුම් ගන්න මුලින්ම ගලා එන මෞකිරි වල මුල් කොටස අපි කියනවා කොලෙස්ට්‍රම්. ඔන්නය මෞකිරි සහ කොලෙස්ට්‍රම් මගේ කිරිබී වැඩෙන ලදරුවාගේ දේහයට ප්‍රතිදේහ ඇතුල්වේ. මෙමගින් දරුවා කෙටි කාලීනව ආසාදිත රෝගී තත්ත්වවලට ප්‍රතිරෝධී වේ. ලදරුවාගේ ප්‍රතිශක්ති පද්ධතිය සම්පූර්ණයෙන් ක්‍රියාකාරී වනතුරු මෙම ප්‍රතිශක්තිය මගින් ලදරුවාට රෝගවලින් ආරක්ෂා ලබා දෙනවා. ඒ කියන්නේ ක්‍රමයෙන් ලදරුවාගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය වැඩ කරන්න ගත්තාම මේකෙන් වැඩක් නැහැ. ඒ වෙනකම් මේක ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඊළඟට දෙවෙනි ආකාරය කෘතිම පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය. කෘතිම පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය. ඔන්න අවසාන ආකාරය. වෙනත් ප්‍රභවයකින් ලබාගත් ප්‍රතිදේහ ප්‍රතිග්‍රාහකයාට කෘතිමව ලබා දීමෙන් ප්‍රතිග්‍රාහකයා තුළ පේරණය වන තාවකාලික ආරක්ෂණ යාන්ත්‍රණය කෘතිම පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය නම්. හරිද? මෙන්න මේ නිමි ප්‍රතිදේහ කියන්නේ රෙඩිමේඩ් ඒවා. නිමි ප්‍රතිදේහ සකස් කර දෙන ආකාර තමයි ඔන්න එක මිනිස් හෝ සත්ව රුධිර ප්ලාස්මාව හෝ මස්තුමලි. මිනිසාගේ නැත්නම් වෙන සතුන්ගේ රුධිර ප්ලාස්මාව එහෙම නැත්නම් මස්තුමලි. ඊළඟට ප්‍රතිශක්තිකරණය කරන ලද දායකයෙක්ගෙන් රැස් කරගත්තු
ප්‍රතිශක්තිකරණය කරපු කිසියම් දායකයෙක්ගෙන් එකතු කරගත්ත එහෙම නැත්නම් ක්ලෝනීකරණය කරන ලද ප්‍රතිදේහ මගින් හෝ ලබාගත් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ලෙස. හරි. ආසාදක කාරක අහඹු ලෙස දේහයට ඇතුල් වී ඇතැයි සැක කරන අවස්ථාවලදී ආගෙම සැකයක් තියෙන අවස්ථාවලදී එම ආසාදිත රෝගවලින් වැළකී සිටීමට අක්‍රීයව ප්‍රතිදේහ ලබා දීම සිද්ධ කරනවා. ඔන්න හෙපටයිටිස් ඒ වෛරසයට නිමි මානව වස්තු ප්‍රතිදේහ ලබා දීම. මේ ඔයාලගේ සම්පත් පොතේ සඳහන් වන උදාහරණ. එහෙනම් හෙපටයිටිස් ඒ වෛරසයට නිමි මානව මස්තු ප්‍රතිදේහ ලබා දීම. ඊළඟ තීව්‍ර ආසාදන රෝග කිහිපයක් සඳහා ප්‍රතිකාර ලෙසද අක්‍රීය ප්‍රතිදේහ ලබා දෙනවා. තීව්‍ර ආසාදන රෝග කිහිපයක් සඳහා වන උදාහරණ පිටගැස්ම රෝගය තීව්‍ර වූ අවස්ථාවලදී නිමි මානව ප්‍රතිටෙටනස් ඇන්ටිටෙටනස් කියන ප්‍රතිටෙටනස් ඉමියුනොග්ලොබියුලින් ලබා දෙනවා. පටිලකට විෂ සර්පේ දෂ්ට කළ අවස්ථාවකදී විෂ සර්පේ දෂ්ට කළ අවස්ථාවකදී එම විෂවලට ප්‍රතිකාරයක් ලෙසද අක්‍රීය ප්‍රතිශක්තිය වැදගත් වෙනවා. උදාහරණ ප්‍රතිවිෂ සර්ප විෂවලට එරෙහිව ප්‍රතිශක්තිය කරන ප්‍රතිශක්තිකරණය කරන ලද අශ්වයන්ගෙන් ලබාගත් මස්තු සැකසු අශ්වයන්ගෙන් ලබාගත් මස්තු සැකසු කෘතිම පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය මගින් ව්‍යුත්පන්න වන ප්‍රතිශක්තිය සති කිහිපයක සිට මාස 4ක විතර කාලයක් දක්වා තමයි පවතින්නේ. සති කිහිපයකින් ඉඳන් මාස 4ක් විතර යනවා. ආ එහෙනම් ඔය කතා කළේ සක්‍රීය ප්‍රතිශක්තිය එයාට දෙ ආකාර දෙකයි අක්‍රීය ප්‍රතිශක්තිය ඒ යටතේ ආකාර දෙකයි. ආ ඊළඟට පොඩි කොටස ආසාත්මිකතා අධික්‍රියාකාරී වෙනවා සමහර පුද්ගලයන් තුළ අධිසංවේදී ප්‍රතික්‍රියා ප්‍රේරණය කරන ප්‍රතිදේහ ජනක ඔය විදිහට සමහර පුද්ගලයන් තුළ අධිසංවේදී ප්‍රතික්‍රියා ප්‍රේරණය කරන ඇති කරන ප්‍රතිදේහ ජනක ආසාත්මික කාරක කියලා හඳුන්වනවා ආසාත්මික කාරක ආසාත්මික කාරකවලට දේහය අධික වූ ප්‍රතිචාර දැක්වීම තමයි දේහය අධික වූ ප්‍රතිචාර දක්වීම තමයි ආසාත්මිකතාවය කියන්නේ ආසාත්මිකතාවය අමොනවද සුලබ අර කලින් කිව්ව ආසාදන කාරක නැත්නම් ආසාත්මික කාරක දෝවිලි ඇතම් ආහාර දැල්ලෝ වගේ ඇතම් ප්‍රතිජීවක පෙනිසිලින් වගේ මීමැස්සන් සහ බඹරුන්ගේ විෂ ආදී ආසාත්මික ප්‍රතික්‍රියා සිදු වූ විට පටක හානියක්ද සිද්ධ වෙනවා කිසියම් මට්ටමක පටක වලට හානි වීමක් සිද්ධ වෙනවා මේ ආසාත්මිකතාවයකදී බොහෝ ආසාත්මික කාරක මගින් ප්ලාස්මා සෛල හට ගැනීම උත්තේජනය කරනවා මේ බොහොමයක් ආසාත්මික කාරක මගින් මොකද වෙන්නේ ප්ලාස්මා සෛල හට ගැනීම උත්තේජනය කරනවා විශිෂ්ට ප්‍රතිදේහ ජනකයකට එරෙහිව ප්‍රතිදේහ ශ්‍රාවය කරනවා එකම ආසාත්මික කාරකය පසුකාලීනව දේහයට ඇතුල් වූ අවස්ථාවක එය ආසාත්මික කාරකයට එරෙහි විශිෂ්ට ප්‍රතිදේහ සමග සම්බන්ධ වී කුඹසෛල පේරණය කරවා හිස්ටමින් හා වෙනත් ප්‍රදාහක රසායනික ද්‍රව්‍ය ශ්‍රාවය කරනවා බහුලව හිස්ටමින් බහුලව කුබසෛල උත්තේජනය කරවලා හිස්ටමීන් තමයි ශ්‍රාවය කරවන්නේ මෙම සංඥා ද්‍රව්‍ය විවිධ සෛල මත ක්‍රියා කර දර්ශීය ආසාත්මික ලක්ෂණ වෙන දර්ශීය ආසාත්මික ලක්ෂණ වෙන මෙන්න මේවා කිවිසුම් යාම නාසයෙන් දියර ගැනීම ඇස්වලින් කඳුළු ගැනීම
පෙනහැරි දක්වා වාතයගෙන යන නාලවල සිනිඳු පේශී සංකෝචනය කිරීමේ හුස්ම ගැනීමේ අපහසුතාව කොහොමද ඇති කරනවා එවෙන්ම ඇතම් ආසාත්මික කාරකවලට තප්පර කිහිපයක් නිරාවරණය වුණු විටදී තප්පර කිහිපයක් නිරාවරණය වුණු විටදී හට ගන්නා තීව්‍ර ආසාත්මිකතා තත්ත්ව නිසා හුස්ම ගැනීම අපහසු වීමෙන් හා රුධිර පීඩනය පහළ යෑමෙන් මරණයද සිද්ධ වෙන්න පුළුවන් ඕම් කුඩා කොටසක් ආසාත්මිකතා එහෙනම් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සොයම් ප්‍රතිශක්ති රෝග සොයම් ප්‍රතිශක්ති රෝග මොනවද මේ සොයම් ප්‍රතිශක්ති රෝග කියන්නේ සමහර පුද්ගලයන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය තම දෙහිේ විශේෂ සොයම් අණුවලට එරෙහිව සක්‍රිය වී තමාගේම පටක ආක්‍රමණය ඇරඹීම සොයම් ප්‍රතිශක්ති රෝගවලට හේතු වෙනවා ඒ කියුවේ අපේ ප්‍රතිශක්ති කරන පද්ධතිය මොකද වෙන්නේ අපේ දෙහිේ තියෙන අණුවලට විරුද්ධව වැඩ කරන්න ගන්න විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ගන්න සොයම් ප්‍රතිශක්ති රෝග සඳහා හේතු මත හේතු කිහිපයයි එක්කෝ ප්‍රවේණික සාධක වලින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ භාවයේ ස්ත්‍රී පුරුෂ භාව තව එකක් හඳුනා නොගත් පාරිසරික උත්තේජන තත් ක්‍රියාරම්භ හරියට හඳුනාගත නැති පාරිසරික උත්තේජය මෙන්න මේ බොහෝ සොයම් ප්‍රතිශක්ති රෝග පුරුෂයන්ට වඩා ස්ත්‍රීන්ට බලපානවා ස්ත්‍රීන් අතර බහුල ඊළඟට විවිධ වූ යාන්ත්‍රණ මගින් වෙනත් සොයම් ප්‍රතිශක්ති රෝග ඇති කරනවා විවිධ යාන්ත්‍රණ රාශියක් තියෙනවා ඒවා මගින් විවිධාකාරයේ සොයම් ප්‍රතිශක්ති රෝග ඇති කරනවා ඇතම් යාන්ත්‍රණ දේහයේ සමහර අණුවල සාමාන්‍ය කෘත්‍යයට බලපෑම් කරන සොයම් ප්‍රතිදේහ සෑදීමට දායක වෙනවා ඇතම් යාන්ත්‍රණ සමහර දේහ සෛල විනාශ කරන සයිටොටොක්සික් ටී සෛල සක්‍රිය කරනවා මෙන්න මේ සොයම් ප්‍රතිශක්ති කරන රෝගවලට උදාහරණ කීපයක් මේ උදාහරණ ටික කතා කරමුක් තවත් ඔයාලට පැහැදිලි වෙයි. ඔන්න උදාහරණ තමයි පළවන වර්ගයේ මදුමේහ පළවන වර්ගයේ මදුමේහ ඊළඟට රෝමැටික් ආතරයිටිස් තුන්වෙනි එක බහුජාරට්ට මදුමේහය එක දර්ශයේදී මොකද වෙන්නේ ටී වසා සෛල මගේ ඉන්සියුලින් නිපද වෙන අග්න්‍යාශයේ බීටා සෛල ආක්‍රමණය කරනවා අපේ අග්න්‍යාශයේ බීටා සෛල මගේ ඉන්සියුලින් නිපද වුණොත් තමයි රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණොත් අඩු කරලා පාලනය කරන්න දායක වෙන්නේ එතකොට මෙතනදී මොකද වෙන්නේ කොම්මය අග්න්‍යාශයේ බීටා සෛල තමයි ටී වසා සෛල වලින් ආක්‍රමණය කරන්නේ ඊළඟට රෝමැටික් ආතරයිටිස් වලදී ප්‍රතිශක්ති කරන පද්ධතිය වැරදි ලෙස සන්ධිවල ආස්තරණයට ප්‍රතිදේහ යෙවීමේ අපේ මෙන්න මේ සන්ධිවල ආස්තරණයට ප්‍රතිදේහ යවනවා අන්නේ විදිහට ප්‍රතිදේහ මගින් සන්ධි ආවරණය කරන පටක ආක්‍රමණය කර කාටිලේජ සහ අස්ථිවල වේදනාකාරී ප්‍රදාහ ඇති කරනවා ඊළඟට බහුජාරට්ටේදී ටී වසා සෛල මගේ නියුරෝන වටා ඇති මයලින් කොපුව ආක්‍රමණය කර ටී වසා සෛල කරන්නේ නියුරෝන වල තියෙන මයලින් කොපුව ආක්‍රමණය කරනවා එහෙනම් අන්තිමටම අන්තිම මාතෘකාව ප්‍රතිශක්ති ඌනතා රෝග ප්‍රතිශක්ති ඌනතා රෝග ප්‍රතිදේහ ජනක වලට එරෙහිව ප්‍රතිශක්ති කරන පද්ධතිය ප්‍රතිචාර නොදැක්වීම හෝ ප්‍රතිචාර අඩාල වීම නිසා හටගන්නා ආබාධ ප්‍රතිශක්ති ඌනතා රෝග නම්ෙන්ම ඔයාලට පොඩි අදහසක් එනවා ප්‍රතිදේහ ජනකවලට එරෙහිව ප්‍රතිශක්ති කරන පද්ධතිය ප්‍රතිචාර නොදැක්වීම හෝ එහෙම නැත්නම් ප්‍රතිචාර අඩාල වීම නිසා ඇතිවන ආබාධ තමයි ප්‍රතිශක්ති ඌනතා රෝග කියලා කියන්නේ මෙලෙස ප්‍රතිශක්තිය ඌන වීම නිතර නිතර ආසාදන වලට ලක්වීමට සහ ඇතැම් පිළිකා තත්ත්ව වලට ගොදුරු වීම වැඩි කරනවා. හරිනේ අපේ දේහය තුල ප්‍රතිශක්ති කරන පද්ධතිය දුර්වලයි නම් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ පුද්ගලයා නිතර නිතර ආසාදන තත්ත්ව වලට ගොදුරු වෙනවා.
ඊළඟට පිළිකා තත්ත්වයන් ඇති වෙන්න වැඩි අවධානමක් තියෙනවා සහජ ප්‍රතිශක්ති ඌනතාවයේ ඇතිවන්නේ ප්‍රවේනිකව හෝ විකසන දෝෂ නිසා ප්‍රතිශක්ති පද්ධතියේ සෛල නිෂ්පාදනයේ හෝ ප්‍රතිදේහ වැනි විශේෂිත ප්‍රෝටීන හෝ අනුපූරක පද්ධතියේ ප්‍රෝටීන විකසනයේ දුර්වලතා හේතුවෙන් මම ආය කියන්නා සහජ ප්‍රතිශක්ති ඌනතාවයේ නම්ෙන්ම දිනනවා සහජ ප්‍රතිශක්ති ඌනතාවයේ ඇති වෙන්නේ ප්‍රවේනිකව හෝ විකසන දෝෂ නිසා මුල්ම විකසන අවධියේදී ඇතිවන දෝෂ නිසා ප්‍රතිශක්ති පද්ධතියේ සෛල නිෂ්පාදනයේ හෝ ප්‍රතිදේහ වැනි විශේෂිත ප්‍රෝටීන හෝ අනුපූරක පද්ධතියේ අනුපූරක කියන්නේ ඊට අදාළ පද්ධතියේ ප්‍රෝටීන විකසනයේ දුර්වලතා හේතු වෙයි. පරිචිත ප්‍රතිශක්ති ඌනතාවයේදී කලින් කතා කළේ සහජ ප්‍රතිශක්ති ඌනතාවයේදී පරිචිත ප්‍රතිශක්ති ඌනතාවයේ ඇති වෙන්නේ ජීවිතයේ පසුකාලීනව හටගන්නා තත්ත්වයන් නිසා ජීවිතයේ පස්සේ කාලයකදී හටගන්නා තත්ත්වයන් නිසා එයට හේතු විය හැක්කේ ඇතම් රසායනික ද්‍රව්‍යවලට හා ජෛවීය විද්‍යාත්මක කාරකවලට නිරාවරණය වීම සොයම් ප්‍රතිශක්ති රෝගවලට එරෙහිව හෝ බද්ධ කරන ලද අවයව ප්‍රතික්ෂේප වීම වැළැක්වීමට භාවිතා කරන ඖෂධ නිසා ප්‍රතිශක්ති පද්ධතියේ යටපත් වී ප්‍රතිශක්ති ඌනතා තත්ත්ව හටගන්න පුළුවන් අය කිව්වොත් සොයම් ප්‍රතිශක්ති රෝගවලට එරෙහිව අපි අර කලින් කතා කළේ සොයම් ප්‍රතිශක්ති රෝග අන්න ඒවට එරෙහිව එහෙම නැත්නම් බද්ධ කරන ලද පටක අපේ දේහයේ ප්‍රතික්ෂේප වීම වළක්වන්න අපි භාවිතා කරන ඖෂධ නිසා ප්‍රතිශක්ති කරන පද්ධතිය දුර්වල වෙලා යටපත් වෙලා ප්‍රතිශක්ති ඌනතා රෝග හටගන්නවා අන්නවසන වශයෙන් පරිචිත ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණ පරිචිත ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණ මේ අකුර අතර දැකලා මම ඔයාලා දන්නවා අපි කෙටි කරගෙන කියන AIDS පරිචිත ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණ මේ රෝගයේ ඇති කරන ලබන ව්‍යාධි ජනකය වෙන්නේ ඔයාලා දන්නවා මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය HIV මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය මෙන්න මේ මානව ප්‍රතිශක්ති පද්ධතිය මගහැර එම පද්ධතිය ආක්‍රමණය කර මේ වෛරසය අපේ ප්‍රතිශක්ති කරන පද්ධතිය මගහැරලා ඒකම ආක්‍රමණය කර HIV මගේ මිනිසාගේ ප්‍රතිශක්ති ප්‍රතිචාර ක්‍රමයෙන් අඩාල කරවන නිසා එම පුද්ගලයා නිතර නිතර ආසාදනවලට ලක්වීමෙන් හා ඇතැම් පිළිකා හටගැන්වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩි වීමෙන් මරණයටපත් වෙන්න පුළුවන්. එතකොට මේ රෝගයේ හින්ද නෙමෙයි පුද්ගලයා මැරෙන්නේ මේ වෛරසයේ හින්ද ප්‍රතිශක්ති කරන පද්ධතිය යනපත් වෙනවා දුර්වල වෙනවා. එයාට නිතර නිතර සුළු ආසාදන පවා ඇති වෙන්න පුළුවන්. එමතම් වෛරස් එමතම් පිළිකා තත්ත්වයන් දේහය තුල හට ගන්න පුළුවන් ඒ හින්ද අවසානයේදී මරණයටපත් වෙන්න පුළුවන් ඔන්න ප්‍රතිශක්තිය කොටස අපි කතා කරලා ඉවරයි